හරි ආදරද අද අපි කතා කරන්න යන්නේ මේ බලඝූර්ණ සහ බල සමතුලිතතාව ඒකටත් සාකච්ඡා කරලා අපි අන්තිමට මොකද ගුරුත්ව කේන්ද්‍රය කොට සාකච්ඡා කරනවා මේ විදිහේ. හරි මුලින්ම අපි මේ පොඩි ෂෝට් නෝට් එකක් මම ගහගමු. මුලින්ම මම ගහන්න මේ බලඝූර්ණ දැන් බලඝූර්ණ ගත්තාම ඒතර බලඝූර්ණ බල යුග්ම හරි ඒ ඔක්කොම කරලා ගහන්න එපේ. එතකොට දැන් බලඝූර්ණයක් කියන්නේ මොකද්ද? ඒතර බලඝූර්ණයක් කියන්නේ මොකක් හරි දැන් ගත්තොත් මේ වස්තුව මේ වස්තුව තමයි මේ විදිහට බලයක් දෙනවා. ලක්ෂීය මො ලක්ෂීය බලයක් දෙනවා. ඒතර බලයක් දුන්නාම මොකද වෙන්නේ? මෙයා කිසියම් මෙන්න මේ ලක්ෂයට. දැන් මෙයා වටානේ මම අසව් කරලා තියෙන්නේ. ඒතර මේ අසව් කරපු ලක්ෂයට මොකද වෙන්නේ? මෙයා මේ විදිහටම භ්‍රමණය වෙනවා. හරි? ඔය විදිහට භ්‍රමණය වෙනවා. බලයක් දුන්නාම භ්‍රමණය වෙනවා. එතකොට ඔන්න මොකද මොකක් කියලා කියන්නේ? බල ඝූර්ණය කියලා කියන්නේ. ඒතර මම නිකන් ලියුවොත් බල ඝූර්ණය බලගුණ අපි කියන්නේ ටෝ වලින්. හරි? බලගුණ නිරූපණය කරන්නේ ටෝ වලින්. ඒතර බලගුණේ ඒකකය වෙන්නේ මොනවද? ඒකකය වෙන්නේ නිව්ටන් මීටර්. ඒතර අපි මානෙත් ඕන ලියා ගන්න පුළුවන්. මානෙ කවුද? එතකොට මෙතන ගත්තොත් kg ms ඍණ 2 m වලින් වැඩි කරාම kg m වර්ගනේ. එතකොට kg l වර්ග s ඍණ 2 කියලා අපිට කොහොම හම්බ වෙනවද? හරි? එතකොට ඔබ තමයි බලඝූර්ණය කියන දේ. එතකොට මොකක් හරි වස්තුවකට හරි මම මේ විදිහට මෙහෙම වස්තුවක් මෙහෙම මොකක් හරි මේ විදිහට මොකක් හරි වස්තුවක් තියෙනවා. දුර වස්තුවක්. ඒ දුර වස්තුවට මම මේ විදිහට මොකක් හරි බලයක් දෙනවා. හරි ඔහොම F කියලා බලයක් දෙනවා. එතකොට ළමයි මේක තමයි බලයේ ක්‍රියා රේඛාව කියන්නේ. මොකද්ද බලයේ ක්‍රියා රේඛාව කියන්නේ? බලයේ ක්‍රියා කරන රේඛාව. එතකොට මෙන්න මේ රේඛාවලියකින් දැන් බලය ක්‍රියා කරන්නේ. එතකොට අපි ගත්තොත් මේකට දුර අපි ගත්තොත් ලම්බක දුර මම ගන්නවා මොකක් හරි d කියලා ලම්බක දුර. එතකොට අපි ගත්තා එක මෙයා දැන් මොකද වෙන්නේ? දැන් මේ පැත්තෙන් බලය දුන්නාම මේ ලක්ෂය වටා මේ අපි මේ o ලක්ෂය කියලා ගත්තොත් මේ o ලක්ෂය වටා මේ වස්තුව මොකද මේ පැත්තෙන් ප්‍රමාණය වෙන්න පටන් ගන්නවා. නේ? එතකොට අපිට ගත්තා එක ව්‍යාවර්තය. අපි කියනවා බල ඝූර්ණයට තමයි ව්‍යාවර්තය කියලා කියන්නේ. හොඳයි. ව්‍යාවර්තය අපි කියතොත් ටෝ කියලා ව්‍යාවර්තය සමානයි බලය. හරි බලය කියන්නේ බලයේ විශාලත්වය. බලය වැඩි කිරීම කොහොමද හාරන්නේ? හොඳයි. බලය වැඩි කිරීම බලයේ ක්‍රියා රේඛාවට. හරි බලයේ ක්‍රියා රේඛාවට විවර්තන ලක්ෂ්‍ය. විවර්තන ලක්ෂ්‍ය කියන්නේ ළමයි මේ භ්‍රමණයේම ලක්ෂ්‍ය. يعني මේක නම් විවර්තන ලක්ෂ්‍ය කියන්නේ කවුද? ඕ ලක්ෂ්‍ය. يعني මේ ලක්ෂ්‍ය වටා තමයි භ්‍රමණයේ වෙන්නේ. හරි. විවර්තන ලක්ෂ්‍ය බලයේ ක්‍රියා රේඛාවට ව්‍යාවර්තන ලක්ෂ්‍යයේ සිට ඇති ලම්බක දුර. අපි ගන්නවා. ගත්තොත් මෙතන ටෝ සමානයි කවුද f වැඩි කිරීම d කියලා ගන්න පුළුවන්. හරි f වැඩි කිරීම d. ඒක එකක්. අපි සාමාන්‍යයෙන් මේ ව්‍යාවර්තයේ දිශාව සාමාන්‍යයෙන් අපි සලකන්නේ එක්කෝ දක්ෂිණාවර්තයි හෝ එක්කෝ වාමාවර්තයි කියලානේ. හරි තුරක් කොපි ගන්නවා දැන් මේක නම් කරගෙන කොයි පැත්තටද? මේක නම් කරගෙන්නේ මෙහෙම දක්ෂිණාවර්තව. ඔට ලෝසු කට්ට කරගෙන පැත්තට. ඒතර මේක මේ පැත්තට කරගෙවොත් මොකද මේක වාමාවර්තයි. හරි එතකොට අපි ගත්තොත් මෙහෙම ඇත්තටම දැන් මෙහෙම දක්ෂිණාවර්තය ව්‍යාවර්තය කියලා කිව්වට අපි සාමාන්‍යයෙන් කියන්නේ SI ක්‍රමයට අපි ගත්තොත් මෙයාගේ දිශාව ලබා ගන්නෙ කොයි විදිහටද? සුරත් නියමයෙන් භාවිතා කරලා. හරි. ඒතර සුරත් නියමයෙන් තමයි මේකේ මොකද්ද? ව්‍යාවර්තයේ දිශාව ලබා ගන්නෙ. හරි. ව්‍යාවර්තයේ දිශාව. ව්‍යාවර්තයේ දිශාව කවුද? ව්‍යාවර්තයේ දිශාව සුරත් නියමය මගින්. හරි සුරත් නියමය මගින් ලබා ගත හැකියි. ව්‍යාවර්තයේ දිශාව සුරත් නියමය මගින් ලබා ගත හැකියි. එතකොට මොකද සුරත් නියමය කියන්නේ? සුරතේ හරි සුරතේ මහපඩගිල්ල හැර ඉතිරියගේ ඔන්න එකත් ඔයගොල්ලෝ ලියා ගන්න දෙන යන්නේ. හොඳ කොටුවක් දාලා ලියන්න. සුරතේ සුරත් ගැන දකුණද? සුරතේ මහපඩගිල්ල හැර ඉතිරි ඇඟිලි මොකද කරන්නේ?
මෙයා මේ භ්‍රමණයේ වල පැත්තට මෙයාගේ ව්‍යාවර්තයේ පැත්තට යොමු කරනවා මෙහෙම යොමු කරාම මම මහපඩගිල්ල යොමු වුණු දිශාවක් තියෙනවනේ මේ මහපඩගිල්ල යොමු වුණු දිශාවෙන් තමයි මොකද්ද ව්‍යාවර්තයේ දිශාවට හැම්බෙන්නේ දැන් මේක උදාහරණයක් ගත්තොත් එහෙම මෙයා කැ භ්‍රමණයේ වෙන්නේ මේ පැත්තට දක්ෂිණාවර්ත වෙන තමයි මේ පැත්තට දැම්මොත් අපි මහපඩගිල්ල යොමු වෙන්නේ කොයි පැත්තටද මේ බෝඩ් එක තුලට නේ හරි බෝඩ් එක තුලට එතකොට මෙයාගේ ව්‍යාවර්ත දිශාව කොයි පැත්තටද තියෙන්නේ මේ තලය තුලට තලයට ලම්බකව තලය තුලට කියලා ගන්න පුළුවන්. ඒතරොයි තරම ඔතන මොකද්ද ව්‍යාවර්ත දිශාවට ගන්නෙ. ඊට පස්සේ පෙලක් තැන් වල අපිට එනවා මේ විදිහට. මෙන්න ලම්බකව එන්න පුළුවන්. හරි. මෙහෙම තලයක් තියෙන දැන් තලයක් නැතුව තලයක් නැතුව ගම මෙහෙම මොකක්ද දණ්ඩක් තියෙන. හරි. එතන O. මෙතන මම බලයක් හදනවා මේ විදිහට. ආනත වේ දැන්. මේ කියලා බලයක් හදනවා. මෙයාගේම තිරසට ආන තිය මම ටීට කියලා ගන්නවා. හරි. එතන මෙතන ඉඳන් මෙතෙන්ට දුර මම ගන්නවා මම අපර D කියලා. හරි. D කියලා මම ගන්නවා. මම අපර ගන්නවා. එතකොට අපිට මේ ක්‍රම දෙකකට මෙතන හොයන්න පුළුවන්. හරි. දැන් පළවෙනි දේ මොකක්ද අපේ අරොත් දැක්වීම මොකද්ද බලය වැඩි කිරීම බලයේ ක්‍රියා රේඛාවට ව්‍යවර්තන ලක්ෂ්‍ය සිට ඇති ලම්බක දුර නේ එතකොට මම එහෙනම් කවුද ව්‍යවර්තයේ ටෝ සමානයි දැන් කියන්නේ බලයේ බලය වැඩි කරනවා කවුද මෙයාගේ ක්‍රියා රේඛාවට විවර්තන ලක්ෂ්‍ය සිට ඇති ලම්බක දුර මම ව්‍යවර්තන ලක්ෂ්‍ය නම් ලම්බක දුරක් කොහෙද නැති දැන් අපි මෙතන කෝණය තීට කියලා දන්නවානේ මෙතන තීර නම් මෙතනත් මොකද වෙන්නේ මෙතනත් තීර. පස්සේ අපි දන්නවා නම් කර්ණයේ දිග අපිට මේ දිග ගන්න පුළුවන් කවුද? සම්මුඛපාදයේ දිග. සම්මුඛපාදයේ බෙදීම කර්ණයේ සයින් තීර කියලා කියන්නේ. එහෙනම් අපිට ඒකෙන් සම්මුඛපාදයේ උත්තර කරොත් කවුද? කර්ණයේ වතාවක් සයින් තීරනේ. ඒතර D සයින් තීර. එහෙනම් මට මේකත් නිකන් කියන්න ඕකොට කොහොමද? මේ බද්ධපාදනේ. නැහැ කවුද? D cos තීර. මේක D cos. අපි මේක ඕනේ නැහැ අනික මේක ඉවරයි. හරි මේක d cos θ. දැන් අපි මෙතන ගන්න පුළුවන් tau සමානයි f වැඩි කිරීම වලේ ක්‍රියා රේඛාවට ලම්බක දුරනේ එනකම් d sin θ. ඒක එක විදියක්. හරිද? ඕක එක විදියක්. අපිට තව විදියට ගන්න පුළුවන් මේ විදියට බලන්න. තව විදියට ගන්න බලන්න පුළුවන්. මම මේ බලය හරිද? මම මේ බලය මෙහෙම ලම්බක සංරචක දෙකකට විභේදනය කරනවා. හරි. ලම්බක සංරචක දෙකකට විභේදනය කරනවා. තන මෙයා මෙතන විභේදනය කරාම කවුද f cos θ මේ පැත්තේ විභේදනය කරාම f sin θ හරි f cos θ එකයි f sin θ එකයි එතකොට සාමාන්‍යයෙන් හරිද මේ දෙතන මෙයා නැහැ හරිද මේ f කියන එක නෑ නේද f කියන එක නා වෙනුවට තමයි මේ දෙන්න දැන් ඉන්නේ හරි එතකොට දැන් මේ f cos θ කියන එක නා මොකද වෙන්නේ මේ ක්‍රියා රේඛාව f cos θ ඉන් ක්‍රියා රේඛාව මේ විවර්තන ලක්ෂ්‍ය හරහා යනවා නේද? ඒතර එයා යනවා නම් අපිට මේ බලයෙන් වැඩක් තියෙනවද? මේ බලයෙන් මොකද පූර්ණයක් ඇති කරන්නේ නැහැ. දැන් හිතන්න කො මෙහෙම මෙහෙම තියෙනවා මේ බලය මම මේක පැත්තට මොහොම යදිනවා. මේ ක්‍රියා රේඛාව මේක දිගේ. ඒතර භ්‍රමණයක් වෙනවද? නැහැ. ඒතර මේ ලම්බ පදුන්නොත් තමයි මොකද වෙන්නේ? භ්‍රමණිය වෙන්නේ. එහෙනම් මේකෙත් අපි ගන්න වෙන්නේ කවුද? මෙන්න මේ ලම්බක බලය. ඒතර මේක නම් tau සමානයි කවුද? f sin θ වැඩි කරනවා කවුද? දැන් බලයේ ක්‍රියා රේඛාව ලම්බක දුරනේ. එහෙනම් ඒ දුර කෙලින්ම d තමයි මෙතන වෙන්නේ. d. දැන් බලන්න ආපු උත්තර දෙක මොකද වෙන්නේ? අවස්ථා දෙකේම ආපු උත්තර දෙක සමාන. ඒතර අපිට මේ ක්‍රමයට වඩා දැන් මේ පළවෙනි ක්‍රමයට වඩා අපි දෙවෙනිද කරපු ක්‍රමේ ගොඩක් ලේසියි. මොකද මේ ලම්බක විගහ මුකුත් හොයන්න ඕනේ නැහැ. කෙලින්ම ආනත බලය ඔම විභේදනය කරලා අපිට හොයන්න පුළුවන් ලේසියෙන්. ඒතර ඒක එක විදිහක්. ඊට පස්සේ හරිද? පදනම පොඩු කරගන්න. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙහෙම බල පද්ධතියක් තියෙනවා. හරි. මෙහෙම O ලක්ෂය වටා බල කීපයක්. මේ පැත්තේ F1, මෙහෙම F2. හරි. මේ පැත්තේ F3. ඔය විදිහට බල කීපයක් තියෙනවා. අපිට මෙහෙම එකක් වවන්න දාන්න පුළුවන්. F4 ඔය විදිහට. එතකොට මම ගත්තොත් මේගොල්ලන් ක්‍රියා රේඛාවට ලම්බක දුරවල් R1 සත්ත D1
හරි d2 මෙයා ලම්භක දුර d3 sorry b4 මෙයා ලම්භක දුර d3 මේ විදිහට. ඉතල මේ වගේ බල පද්ධතියක් තියෙනවා නะ. හරි. බල පද්ධතියක් තියෙනවා නะ. අපිට මේකේ සම්ප්‍රයුක්ත ගුණණය ගන්න පුළුවන් ටෝ නෝට්. ඒ කියන්නේ මේ ඕ ලක්ෂයේ වටා සම්ප්‍රයුක්ත ව්‍යාවක් තියෙන සම්ප්‍රයුක්ත ගුණණය ගත්තොත් මොකද වෙන්නේ? මේ එක් එක් බල නිසා. හරි. මේ එක් එක් බල නිසා මේ ලක්ෂයේ වටා ඇති කරන මොකද්ද? ව්‍යාවර්තවල එකතුව ගත්තා නම් හරි. එතකොට මේක මේ දැන් ව්‍යාවර්තයේ නැත්නම් දෛශිකයෙන් දිශාවක් තියෙනවනේ. එතකොට අපි ඇත්තම ගන්න කොහොමද? දෛශිකයික තමයි ගන්න ඕනේ. දිශාවත් එක්ක සලකලා. එතකොට දැන් මේක මං ගත්තොත් මං ගන්නම්කෝ දක්ෂිණාවර්තය කියලා. දක්ෂිණාවර්තව ගත්තොත් න්යායක යාගෙන ධන එකක්. ඇයි? දක්ෂිණාවර්ත පැත්තරම ඉන්නේ. එහෙනම් F1 වැඩි කිරීම D1. මෙයාගෙත් මොකද වෙන්නේ? මේ බලය දුන්නා. ඉතින් මේ පැත්තෙන් භ්‍රමණය වෙන්නේ නේ. එතකොට කවුද? F2 D2. ධන F2 D2. ඊට පස්සේ F3 වලින් ගත්තොත් මොකද වෙන්නේ? ඒත් ධන නේ. F3 D3. ඊපස්සේ මෙයා ගත්තොත් මොකද වෙන්නේ? එයා ප්‍රතිවිරුද්ධ පැත්තරනේ. එහෙනම් ඒක ඍණ. ඍණ F4 වැඩි කිරීම D4 කියලා ගන්න පුළුවන්. එතකොට ඔය විදිහට අපිට බල පද්ධතියක සම්ප්‍රයුක්ත ගුණණය ගන්න පුළුවන්. ඊළඟ අපි කතා කරමු මේ මොකක්ද මේ බල යුග්මයක් කියලා කියන්නේ කියලා. හරිද? බල යුග්මයක්. එතන ඇත්තටම මේ බල යුග්මයක් කියන එකක් ඇති වෙන්නේ මොකද්ද? විශාලත්වයේ සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ඒකරේඛීය නොවන බල එකක් මොකින් තමයි මොකද්ද? බල යුග්මයක් ඇති වෙන්නේ. හරි. මොකද්ද? විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ඒකරේඛීය නොවන සමාන්තර වෙන්න ඕනේ. හරි. සමාන්තර වෙන්න ඕනේ. මේ ඒකරේඛීය වෙන්න බෑ. ඒක ලේකෙනම් මේ කොම රේඛාවක් ඔස්සේ යන්න බෑ. දැන් මේ බල දෙක මොහොම දැන් මේ දෙක අතර ඒකරේඛීය. හරි. මේ මේක මෙහෙම යන්න බෑ. එතකොට මේ මේ ඒකරේඛීය නොවන බල දෙකක් නිසා තමයි මොකද්ද? බල යුග්මයක් ඇති වෙන්නේ. මම ගන්නම් මේ දෙක අතර ලම්භක දුර D කියලා. සහවම ගන්නම් කොනිකන් මට ඉස්සරහා ඉකරන වැඩ වලට මට O. මම ගන්නවා මේ වගේ ලක්ෂයක් A. ඒකනේ බය බය වෙන්න එපා හොඳයි. මේක තව මොකක් හරි මම B කියන ලක්ෂයක් ගන්නම් හිතෙන් දුර Y. හරි ඔය විදිහට මම ලක්ෂ දෙක තුනකුත් ගත්තා. හරි ඒකත් වැරක් නෑ දැන්. ඒතර බල යුග්මයක් කියන්නේ මොකද්ද? විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ඒකරේඛීය නොවන සමාන්තර බල දෙකක් නිසා තමයි මොකද්ද? බල යුග්මයක් කියන එක ඇති වෙන්නේ. ඒතර අපි දැන් ලියුවොත් විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ සමාන්තර හැබැයි ඒකරේඛීය හරි ඒකරේඛීය නොවන එකක් නිසා තමයි මොකද්ද? බල යුග්මයක් ඇති වෙන්නේ. බල යුග්මයක් ඇති වෙයි. ඒකරේඛීය නොවන වෙන එක අනිවාර්යයි. හරි. ඒ විදිහට තමයි බල යුග්මයක් කියන්නේ අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ. එතකොට බල යුග්මයක විශාලත්වය කියන බල යුග්මයේ ගුණණය. හරි. බල යුග්මයක ගුණණය අපිට ගන්න පුළුවන් කවුද? එක් බලයක්. හරි. එක් බලයක්. හරි. එක් බලයක්. එක් බලයක විශාලත්වය කියලා අපිට කියන්න පුළුවන්. එක් බලයක විශාලත්වය. හරි. එක් බලයක විශාලත්වය වැඩි කරනවා කාගෙන්ද? බල දෙක අතර ලම්භක දුරේ. හරි. එක් බලයක විශාලත්වය වැඩි කරනවා කාගෙන්ද? බල දෙක අතර ලම්භක දුරේ. එතකොට දැන් සමාන මොකද්ද? බල යුග්මයක ගුණණය කියන්නේ මොකද්ද? බල යුග්මයක ගුණණය කියලා කියන්නේ. එතන බල යුග්මයක් කොයි වගේ තැන්වලද ඇති වෙන්නේ? එතකොට දැකලා ඇති. මොකද්ද උදාහරණ අපි ගත්තොත් මොනවද බල යුග්මයක් ඇති වෙන්නේ දැන්? දැන් කරාමයක් පය ගත්තොත් හරි කරාමයක මොකද වෙන්නේ? අපිට ඇප් එකක් කොහම හරි මොකද වෙන්නේ? මෙහම ඔන්න ඔහොමනේ අපි අරින්නේ. ඔන්න ඔහොම අරින්න. එතකොට ඔහොම අරනවා කියන්නේ මොකද? මේ ඇඟිල්ලනොත් ඔහොම බලයක් දෙනවා, මේ ඇඟිල්ලනොත් බලයක් දෙනවනේ. එතකොට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක්. එතකොට ජල කරාමයක් විවෘත වෙනවා. හරි. ජල කරාමයක් විවෘත වෙනවා. ඊළඟට තව මොකද්ද? සුක්කානද? වාහනේ ස්ටිරින් වීල් එක සුක්කානම් කියලා කි. හරි. සුක්කානමේ. සුක්කානයක් මොකද වෙන්නේ? එතනත් බලය මේ යුග්මයක් තමයි ඇති වෙන්නේ. ඊළඟට මෝටරයක හරි.
විස්තරාට චුම්බක ශේෂ්ඨවලදී හිම කතා කරනවා මෝටරයක තියාව චුම්බක ශේෂ්ඨවල එතකොට ධාරිතෙත් එකක් කියන මෝටරයක වෙන්නේ මොකද්ද මෝටරයක ත මෝටරයක් කැරකීමේ මෝටරයක් භ්‍රමණය වීමේදී ත මෝටරයකේ කොයිල් එක භ්‍රමණය වෙද්දී මොකද වෙන්නේ එතන බල යුග්මයක් තමයි ඇති වෙන්නේ හරිද බල යුග්මයක් තමයි ඇති වෙන්නේ ඊට පස්සේ තව පොඩි වැදගත් දෙයක් අවුරුදු දෙකක් දෙයක් ගත්තොත් මේ විදිහට මම ගන්නවා මේ ඒ ලක්ෂ්‍ය වටා බලයු මේ ගුණ දැන් මෙතන මුලින් අහමු අපි සාමාන්‍ය බලයු මේ මම ගත්තොත් 2 කියලා හරි අපි 2 නම් සාමාන්‍ය G කරනවා සාමාන්‍ය බලයු මේ කියන්නේ G හරි මම G ගත්තොත් කවුද G වල විශාලත්වය වෙන්නේ එක් බලයක් වැඩි කරනවා කාගෙන්ද බලයෙන් ලම්බක දුරන්නේ එතකොට කවුද D එතකොට තමයි බලයු මේ ගුණය කියලා මට එන්නේ හරිද දැන් මම ගන්නවා මේ එක් ලක්ෂ්‍ය වටා ගුණන මේ A ලක්ෂ්‍ය වටා O ලක්ෂ්‍ය වටා B ලක්ෂ්‍ය වටා මම ගුණන ගන්නවා බලන්නකෝ වැදගත් දේ මෙතන මම මුලින් ගන්නවා ටෝ නෝට් ඒ කියන්නේ O ලක්ෂ්‍ය වටා බල ගුණනේ දැන් O ලක්ෂ්‍ය වටා බල ගුණන ගත්තොත් එහෙනම් මම හිතනවා මේ දිර මොකක් හරි Z කියලා හිතන්නම්කො Z තුනක් මොකද වෙන්නේ මම දිශාව සලකනවා මේ පැත්තට කියලා ඒතර කවුද F වැඩි කිරීම Z මෙයා මොකද ඉන්නේ මේ පැත්තට සෙමියත් මේ පැත්තට බලන්න එහෙනම් ඒක කවුද ධන F වැඩි කිරීම is a sorry D ඍණ is it බලන්න ඒතර F is it ධන FD ඍණ F is it ඒතර F is it එක කවල යනවා කවුද FD ම තමයි උන්නා ඒ වගේම ඔයගොල්ලෝ A ලක්ෂ්‍යෙත් B ලක්ෂ්‍යෙත් කොහෙද බලන්න tau A tau B ඔයල බලනකොට ඔයල බලුවොත් හරිද ඔයල බලුවොත් ඔයගලන්ට එන්නේ මේ FD කියන එකම තමයි ඔයල බලනොද මම බලන්න සමන් කරන්න යන්නේ නැහැ ඔයල බලන්න tau A FD tau B FD වල තමයි එන්නේ එතකොට මේ බල යුක්මයක් බල කියන්නේ බල යුක්මයක් ඇතිවන පද්ධතියක එක් විශේෂ කාර්යයක් තමයි මේක එක් විශේෂ වැදගත් දෙයක් හරි වැදගත් දෙයක් මොකද්ද බලය යුක්මයකට තුල්ලේ වෙච්ච අපිට තුල්ලේ වෙනවා කියලා කියන බලය යුක්මය. ඒතර බලය යුක්මයකට තුල්ලේ වෙච්ච ඕනෑම පද්ධතියක. හරි බලය යුක්මයකට තුල්ලේ වෙච්ච ඕනෑම පද්ධතියක සෑම ලක්ෂයක් වටා. අත ඕනෑම ලක්ෂයක් වටා බල ගුණන මොකද වෙන්නේ? බල ගුණන ඔක්කොම සමානයි. තව ඒකේ විශාලත්වය බල යුක්මයේ ගුණනට මොකද වෙන්නේ? සමාන වෙනවා. ඒක නිකන් තව නෝට් තල්ලුණක් දාලා ලියා ගන්න. හරිද? තර අනිත් දෙකක් කාරණේ තමයි මෙන්න මේක අපි ගත්තොත් සම්ප්‍රයුක්තය මම ගන්නවා සම්ප්‍රයුක්ත බලය සම්ප්‍රයුක්ත බලය තර සම්ප්‍රයුක්ත බලය කියන්නේ කවුද සම්ප්‍රයුක්ත බලය අපි ගත්තොත් ඉසල්ටන් එක r කියලා r සමානයි කවුද බිඳුවයි නේ r සමානයි බිඳුවයි උඩ මෙතන ඔය විදියට එතකොට ඔබ තමයි බලය මේක කියන එකේ සාමාන්‍යයෙන් වැදගත් දේවල් ටික හරිද? ඒක අපි මේ පළක් ගණන් වලදී අපෙන් අහනවා. අහන්නේ ගොඩක් වෙලාවට අපි දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔය මැත්ස් වලදී හිම සාමාන්‍ය ගොඩක් මේක ඕන වෙයි. හරිද? හරි ෆිසික්ස් වලදී සමහර ගණන් වලට මේ දැනුම ඕන වෙනවා. හරිද? මොකක් හරි බලපද්ධතියක් හරිද? මොකක් හරි බලපද්ධතියක් බල යුග්මයකට ඌණණේ වෙනවා නම් හරිද? බල යුග්මයකට ඌණණේ වෙනවා නම් අනිවාර්යයෙන්ම සම්ප්‍රයුක්ත බලය මොකද වෙන්නේ? බිඳුවක් වෙනවා. හරිද? සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වෙනවා සහ ඕනෑම ලක්ෂයක් වටා ඕනෑම ලක්ෂයක් වටා බල ගුර්ණය සමානයි හොඳේ බල ගුර්ණය මොකද වෙන්නේ සමානයි වෙන නෝදා මගේ වැදගත්ම කාර්ය වෙන්නේ බල යුක්මයක් කියන එකේ හරි දැන් අපි කතා කරමු ඊළඟට බල ගුර්ණ මූල ධර්මය කියන්නේ මොකද්ද කියලා හරිද බල ගුර්ණ මූල ධර්මය. එතන මොකද මේ බලගුණ මූල ධර්මය කියන්නේ? මේ වැදගත්ම දෙයක් මේ බලගුණ මූල ධර්මය කියන්නේ. හරිද? බලගුණ මූල ධර්මය මේ ෆිසික්ස් වල විතරක් නෙමෙයි. මැත්ස් කරන කට්ටියට මැත්ස් වලත් ඕන වෙනවා. හරිද? බලගුණ මූල ධර්මය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. බලා ගන්නකෝ දෙය. මෙහෙම මා සලකනවා පද්ධතියක්. අකර වස්තුවක්. හරි? ඒ වස්තුවේ මෙහෙම බල තියෙනවා. ඒකේ 1 ඔහොම F2 මේ පැත්තට F3 හරි මේ පැත්තට මොකක්ද F4 ඔය බල තියෙනවා ඒ වගේම මෙයාගේ සම්ප්‍රයුක්ත බලයකුත් මේ කොහෙන් හරි තියෙනවා නේ
ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලය කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ මේ බලපද්ධතියෙන් කරන කාර්යයම කරන්න පුළුවන් තනි බලය. මේ බලපද්ධතියෙන්ම කරන්න පුළුවන් තනි බලය තමයි කවුද? සම්ප්‍රයුක්ත බලය. නැත්නම් කියව රිසල්ටන්ට් ෆෝස් එක කියලා කියන්නේ. එතකොට බල පූර්ණ මූලධර්මයෙන් කියන්නේ මේ බලපද්ධතිය. හරිද? මේ බලපද්ධතියේ එක් එක් බල මගින් නැති කරන සම්ප්‍රයුක්ත ගුණය. හරිද? එක් එක් බල මගින් කිසියම් ලක්ෂයක් වටා ඇති කරන බල ගුණය එම දිශාවටම. හරිද? එම දිශාවටම සම්ප්‍රයුක්තේ මගින් නැති කරන බල ගුණයේ විශාලත්වයට සමාන වේ. ඔන්න ඔබ තමයි බල ගුණ මූල ධර්මයෙන් කියන්නේ. මොකද්ද? බල පද්ධතියක කිසියම් ලක්ෂයක් වටා එක් එක් බල මගින් ඇතිකරන සම්ප්‍රයුක්ත ගුණය එම දිශාවටම සම්ප්‍රයුක්ත බලය මගින් ඇතිකරන ගුණයට සමාන වේ. හරි ළමයිද? මේ ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන්ගේ සම්ප්‍රයුක්තේ මෙයා නම් මෙයා කරන කාර්යය මෙයාටත් කරන්න පුළුවන්. තනියමනේ. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. හැබැයි ලිව්වොත් නිකන් මේ පැත්තට මම හිතනවා මෙයාගේ දුර මම ගන්නම්කො මෙහෙම කවුද? D4 මේ දුර D2 ලම්බ දුර වළංගු ගන්න මම ලේසිනේ. D2 මේක D1 හරි මේක D3 මේක මොකක් හරි DR කියලා ගන්නම් ඔය විදිහට ලම්බක දුර වල අපිට ලේසි නිසා. එතකොට මට ලියලයක් මෙහෙම මොකක් හරි O වටා හරි O වටා සම්ප්‍රයුක්තය මගින් ඇතිකරන ගුණය සමානයි කාටද? O ලක්ෂය වටා එම දිශාවටම හරි එම දිශාවටම එක් එක් බලමකින් එක් එක් බලමකින් ඇතිකරන ගුණවල සම්ප්‍රයුක්තයි ගුණ සම්ප්‍රයුක්ත. ඒතර O වටා අපි ගත්තොත් හරිද? O වටා අපි ගත්තොත් සම්ප්‍රයුක්ත මන් කියන්නේ කවුද? එයා ඇති ගන්න මේ පැත්තරන්නේ. එතන මම ගන්නවා FR වැඩි කිරීම DR සමානයි. දැන් එක් එක් බලමු. මම මුලින්ම ගන්න F එකෙන් පටන් ගන්නවා. එතකොට F එක ලංකෝ පැත්තරද? එයාගේ අනිත් පැත්තරනේ. ඒකෝ රින. F1 වැඩි කිරීම D1. F2 අනිත් පැත්තර. රින. F2 D2. F3 එයා ගන්න. F3 වැඩි කිරීම D3. F4 එකක් ගන්න. ෆෝයිල් කිරීම විතර බලන්න ඒ පැත්තරම තියෙන මොකද්ද එක් එක් බලවල විතරෝතය මොකක් කියලා කියන්නේ だっ බල ගුණ මූල ධර්මය කියලා කියන්නේ ඒතර ගොඩාක් තැන්වල ගොඩාක් ගණන් වලට අපිට ප්‍රයෝගී වෙන එකක් හරිද ප්‍රයෝගී වෙන එකක් ඊට පස්සේ මෙහෙම දෙයක් මම ගත්තොත් නිකන් පොඩි පොඩි තැන්වල පොඩි පොඩි දේවල් වලට වැදගත් වෙන දෙයක් තමයි මම ගන්න මේ විදිහට දැන් ළමයි ඔයගොල්ලෝ මේ වීඩියෝ එක මේ අදාළ ලියා ගන්න ඕනේ මොකද මේ වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න ඕනේ වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න දැන් මම කියන ඒවා වුණත් ඒ අදාළ තැන් ආයි මොකද කරන්නේ ආයි මේ රිවයිස් කර කර බලන්න පුළුවන් නේ හරි එතකොට මම ගන්නම් මෙහෙම අපිට පළක් තැන් වල ළමයි මේ සමාන්තර බලවල සම්ප්‍රයුක්ත ගන්න සමාන්තර බලවල සම්ප්‍රයුක්තය ගන්න එතකොට සමාන්තර බලවල සම්ප්‍රයුක්තය ගැන මම මෙතන නිකන් අරන් පෙන්නනම් ඕගලන්ට සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තය කොහොමද ගන්න කියලා. සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තය බලමු කොහොමද අපි ගන්න කියලා. දැන් මෙව සමාන්තර බල දෙකක් මම ගන්නවා. මෙයා F1, මෙයා F2 හරිද? මේ දෙන්න එකම දිශාවට ගමන් කරන්නේ. හරි? මේ දෙන්න එකම දිශාවට තමයි ගමන් කරන්නේ. එතකොට එකම දිශාවට ගමන් කරන බල දෙකක සම්ප්‍රයුක්තය හරිද සම්ප්‍රයුක්තේ ක්‍රියා කරන්නේ අනිවාර්යෙන්ම මේ බල දෙක අතර තැනකින් කොහේ හරි හරිද දැන් මම කියන ඒවා තියෙනවානේ ඒ කියන ඕන තල උඩ තල පැත්තකින්ම ලියාගන්න හරි සමාන්තර එකම දිශාවට ගමන් කරන බල දෙකක සම්ප්‍රයුක්තය ඇති වෙන්නේ අනිවාර්යෙන්ම කොහෙන්ද මේ බල දෙක අතර තැනකින් එතන බල දෙක අතර තැනකින් කොහෙද බල දෙකේ තියෙන දිශාවටම තමයි කොයි පැත්තටද දැන් මේක නම් කොයි පැත්ත උඩට දෙන්නම් ඉන්න උඩට දෙන්නා ඉන්නවනම් සම්ප්‍රයුක්තෙත් කොහෙද උඩට තමයි ඒක මොකක් හරි මම FR කියලා ගන්න. එතකොට මම ගත්තොත් මේකට දුර x කියලායි
මේකට දුර y කියලායි මේ විදිහට හරිද මට මේ x සහ y අතර සම්බන්ධතාවයක් ගන්න පුළුවන් කොහොමද මම ගන්නවා මෙන්න මේ o වටා මම දානවා o වටා බලගූර්ණ මූලධර්ම හරි o වටා බලගූර්ණ මූලධර්ම එතකොට o වටා සම්ප්‍රයුක්ත බැඳගෙන ගුණය කීයද o වටා දැන් o කියන්නේ ළමයි සම්ප්‍රයුක්තය හරහා ඇතුළු ලක්ෂයක්ම නෙනේ එතකොට o ලක්ෂය තමයි සම්ප්‍රයුක්තය ගමන් කරන්නේ එහෙනම් ඕවට f ෆාර්මකින් ගුණයක් ඇති ගන්න පුළුවන්ද බෑ නේද එතන එක බිඳුවක් එතන අන්න ඒ වගේ පොට්ටක් අර හිතලා පොට්ටක් ගන්න එතන එක බලයක් කැපිලා යන්න අන්න ඒ වගේ ලීසි ලීසි විදි වලට හිතලා ගන්න එතකොට අපිට ගණන් සුරු කරන්නේම ලීසි ගුණක් එයා සමානයි හරිද මෙතන කවුද මම ගන්නකො මේ පැත්තටම කියලා f2 වැඩි කිරීම y ඍණ f1 වැඩි කිරීම x එතන මෙහෙට දැම්ම f1 වැඩි කිරීම x සමානයි f2 වැඩි කිරීම y. එහෙනම් මම f1 බෙදීම f2 සමානයි y බෙදීම x කියලා ගන්න පුළුවන් නේ. එතකොට බලන්න. එතකොට මොකක්ද මේ බල දෙක අතර අනුපාතය? බල දෙක අතර අනුපාතය සමානයි. බට් f1 එක ඉන්නේ කවුද? y මේ. f1 එක ඉන්නේ y. එතකොට f1 එක ඉන්නේ මේ විදිහට y. f2 එක ඉන්නේ x. එහෙනම් f1 බෙදීම f2 සමානයි කවුද? x බෙදීම sorry f1 බෙදීම f2 සමානයි f1 එකක් ඉන්න ඕනේ y නේද y බෙදීම x හරි කතරට යන ඒ විදිහට ඊට පස්සේ අපිට නම් මේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය fr උනම් ගන්න පුළුවන් කොහොමද fr සමානයි f1 ධන f2 කියලාම ගන්න පුළුවන් සමාන්තර බල දෙකක් ඔම එකක් පැත්තට දිනකොට හරි ඊට පස්සේ මම ගන්නවා මේ සමාන්තර බල දෙකක් ගන්නතරනේ එහෙනම් සමාන්තර බල දෙකක් ප්‍රතිවිරුද්ධව තියෙනකොට f1 f2 මට පිටාවල කියන්න බැරි වුණා ඒ තමයි ළමයි දැන් මේ සම්ප්‍රයුක්තයේ තියෙනවානේ මම හිතන්නම්කො මේ f1 කියනකෙනා විශාලයි f2 ට වඩා කියලා හරිද එතකොට මේ සම්ප්‍රයුක්තය සාමාන්‍යයෙන් ක්‍රියා කරන්නේ කොහෙන්ද මේ විශාල බලයට පොඩ්ඩක් ලං වෙන්න ඒ කියන්නේ මේ මෙතන පොඩ්ඩක් කරලා යන්න සම්ප්‍රයුක්තය ක්‍රියා කරන්නේ විශාල බලයට ආසන්න. ඒක තමයි තරලු කරලා නෝට් කරගන්න ඕනේ. විශාල බලයට ආසන්නේ බල දෙක අතර තැනකින් තමයි එකම දිශාවට ක්‍රියා කරනවා නම් යන්නේ. එහෙනම් මම ගන්නවා මෙහෙම මේ ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරන එකක්. මෙයා F1 මේක පැත්තට F2. ඒකෙත් මම හිතනවා F1 කියන කෙනා විශාලයි F2ට වඩා කියලා. එතකොට හරිද දැන් මේ වගේ එකක අපිට සම්ප්‍රයුක්තය ගන්න පුළුවන් FR කියලා FR සමානයි කවුද F1 ඍණ F2 කියලා සමාන දෙයක් ළමයි නේ F1 ඍණ F2 එතකොට අපිට ගන්න පුළුවන් මොකද්ද මෙයාගේ සම්ප්‍රයුක්තයේ ක්‍රියා රේඛාව කොහෙන්ද යන්නේ දැන් මේක නම් ක්‍රියා රේඛාව ගහ අතර දැනගින්නේ නේ එතකොට මේක ක්‍රියා රේඛාව බැල ළමයි හරිද බල දෙකට ඉවතින් යන්නේ මොකද්ද බල දෙකට ඉවතින් යන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට දිනන බල දෙකට ඉවතින් යන්නේ. එතන බල දෙකට ඉවතින් කොයි පැත්තද? කො මේ පැත්ත වෙන්නත් පුළුවන් මේ පැත්ත වෙන්නත් පුළුවන් නේ. කොයි පැත්තද? මෙන්න මේ විශාල බලය තියෙනවානේ. මෙන්න මේ විශාල බලයේ පැති තමයි සම්ප්‍රයුක්තය මොකක් වෙන්නේ? පිටින්ද ඕල්. එතකොට සම්ප්‍රයුක්තය මේ විදියට විශාල බලයේ පැත්තේ විශාල බලයේ දිශාවටම ඔම ගමන් කරනවා. හරි. විශාල බලයේ පැත්තේ විශාල බලයේ දිශාවටම ඔනවා. එතන මං හිතන්නම්කෝ මේ ඉදිරියම කරි x විදිරම අපේ y කියලා. ඉතින් ඒකෙත් අපිට අර විදිහටම කවුද ගන්න පුළුවන්. මේ බලගුණ මූලධර්මය දාලා ඒ විදිහට මෙතන මම o වටා ගත්තොත් කවුද? ඉතින් o වටා f1 වැඩි කිරීම x ඍණ f2 වැඩි කිරීම x ධන y නේ සමානයි බිඳුවයි. ඉතින් අපිට මෙතන ගන්න පුළුවන් f1 බෙදීම f2 හරි f1 බෙදීම f2 සමානයි x ධන y බෙදීම x කියලා. එතනනම් අපිට මේව තර්කයක් ගන්න දෙයක් අමාරුයි. හැබැයි ওই විදිහට ගුණ මූලධර්ම දාලා අපිට ඕනකක් භාගදා කරලා ගන්න පුළුවන්. එතන වැදගත්ම කාරණේ මොකද්ද? වැදගත්ම කාරණේ තමයි සමාන්තර දිශා දෙකකට කියන්නේ ප්‍රතිවිරුද්ධ ගමන් කරන බල දෙකක සම්ප්‍රයුක්තයේ ක්‍රියා කරන්නේ කොයි පැත්තේද? බල දෙකට ඉවති විශාල බලයේ පැත්තේ විශාල බලයේ දිශාවට තමයි ගමන් කරන්නේ. ඒ වගේ දේවල් තරල ගුණක් දාලා පැත්තකින් ඔයගොල්ලෝ නෝට් කරගන්න. හොඳයි. ඔක්කොම ලියන්න මට වෙලාවක් නැති නිසා මම හැමදේම කියනවා. හැබැයි
ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරගෙන ඒක ඔක්කොම ලියාගන්න. හරි දැන් කතා කරමු දුඩ වස්තුවක සමතුලිතතාවය. දුඩ වස්තුවක සමතුලිතතාවය. දුඩ වස්තුවක සමතුලිතතාවය හරිද? දුඩ වස්තුවක සමතුලිතතාවය අපිට ගන්න පුළුවන් මේ විදිහට. කොහොමද? මොකද වස්තුවක් ළමයි සමතුලිතයි කියලා කියන්නේ දැන් මේ දැන් හිතන්නකෝ මේ වස්තුව කියලා. දැන් මේ වස්තුවම සමතුලිතයි. බං දැන් නම් සමතුලිත නේ. ආ දැන් සමතුලිතයි. ତୋର මොකද වස්තුවක් සමතුලිතයි කියලා කියන්නේ මොකද්ද? එයාට මෙහෙම මේ දැන් මෙහෙම රේඛීය චලිතයක් තියෙන්න බෑ. රේඛීය චලිතයක් තියෙන්නත් බෑ. ඔහොම ප්‍රමණය වෙන්නත් බෑ. නේ? අය වස්තුවක් ගත්තොත් ළමයි සමතුලිතයි කියන්නේ මොකද්ද? මේක තමයි ඉන්නවා කියන එක. එයා කරගෙන්නත් බෑ යන්නත් බෑ. අනේ මිත. එතකොට වක්කාරි දුඩ වස්තුවක් සමතුලිතයි කියලා කියන්නේ එයාට මොකද්ද? රේඛීය චලිතයක් සහ තව මොකද්ද? රේඛීය චලිතයක් සහ භ්‍රමණ චලිතයක් යන දෙකම නොමැති විය යුතු. හරි. රේඛීය චලිතයක් සහ භ්‍රමණ චලිතයක් යන දෙකම තියෙන්න බෑ. හරිද? නොමැති විය යුතුයි. හරි නොමැති විය යුතුයි. එතකොට තමයි රේඛීය චලිතයක් නම් දැන් බලන්න මෙහෙම මෙයාට උම රේඛීය චලිත මෙහෙම නිකන් ඉද්දී මෙයාට රේඛීය චලිතය නිකන් ඇති වෙන්නේ නැහැ නේ. මොකද කරන්නේ? මම මෙයාට මොකක් හරි බලයක් දෙන්න බෑනේ. මොම් බලයක් දුන්නොත් තමයි මොකද්ද මෙයා රේඛීය චලිතය යන්නේ නේ. එතකොට බලයක් නැත්නම් රේඛීය චලිතය නැහැ. එහෙනම් එයාම අනිවාර්යෙන් මොකද දෙනවා? සම්ප්‍රයුක්ත බලය මොකක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕන. සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වෙන්න ඕන. අනිත් එක තමයි එයා භ්‍රමණය වෙනවා නම් එයාට මොකටද දෙන්න ඕනේ? මොම් ව්‍යාවර්තයක් දෙන්න බෑනේ. මොම් ව්‍යාවර්තයක් දෙන්න බලයක් දෙනවා. මොකද ඒක ව්‍යාවර්තයක් දෙන්න ඕනේ. එතන ව්‍යාවර්තයේ බිඳුවයි නම් එයාට ප්‍රබණ චලිතයක්වත් නැහැ නේ. එතකොට තෝ සමානයි. එහෙනම් මොකද්ද? මොකක්ද වස්තුවක් සමතුලිතයි කියන්නේ? එයාට සම්ප්‍රයුක්ත බලයක් තියෙන්නත් බෑ. සම්ප්‍රයුක්ත ව්‍යාවර්තයක් තියෙන්නත් බෑ. එතන දන්නවා සම්ප්‍රයුක්ත බලය සමානයි කියන්නේ එතන කොහොමද බල සෙට් එකක් තියෙනවා කියලා. ඉතින් ආනන්ද බල වල මොකද අපි කරන්නේ? ඔහොම x එක හොයා ගන්නවා. ඔහොම y එක හොයා ගන්නවා නේ. ඒක හොයාගෙන අපි සම්ප්‍රයුක්ත බලය r කියලා අපි ඔහොම හොයාගන්නේ. එතකොට r බිඳුවයි කියන්නේ හරිද? r බිඳුවයි කියන්නේ මේ අනිවාර්යෙන්ම x බලෙත් කීයක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕනේ. මේ y බලෙත් අනිවාර්යෙන් බිඳුවක් වෙන්න ඕනේ. හරිද? x බලෙත් බිඳුවක් වෙනවා y බලෙත් බිඳුවක් වෙනවා. එතකොට r සමානයි කියන එකේ ඇත්ත තේරුම තමයි x දිශාවට තියෙන බලයේ සම්ප්‍රයුක්තයේ බිඳුවක් වෙන්න ඕනේ. y පැත්තට තියෙන සම්ප්‍රයුක්තය එකත් බිඳුවක් වෙන්න ඕනේ කියන එක තමයි එතන හරිම තේරුම. හරිද? හරිම තේරුම. ඊට පස්සේ ඔක කොට කර ගන්න හොඳට ඕනේ. දැන් මේ අඳින්නවා මෙයා කොහොමද පාට පෑන් එකෙන් භාවිතා කරලා අඳින්න හොඳේ. පාට පෑන් භාවිතා කරලා අඳින්න. ඊට පස්සේ අනිත් කාරණේ තමයි මෙහෙමද. දැන් අපිට පළක් කියලාවට එනවා බල දෙකක් යටතේ. හරිද? බල දෙකක් යටතේ වස්තුවක් මොනව කරන්නද? සමතුලිත කරන්න. හරිද? බල දෙකක් යටතේ වස්තුවක් මොනව කරන්නද? සමතුලිත කරන්න. එතකොට අපි බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිතතාව සැලකුවොත් එහෙම කොහොමද? මෙහෙමම ගන්නවා. හරිද? බල දෙකක් යටතේ සමතුලිතතාව මම සලකන්නම්. මෙහෙම. මේ පැත්තට මොකක් හරි F1 බලයක් තියෙනවා. මේ පැත්තට මොකක් හරි මෙම F2 බලයක් තියෙනවා. එතකොට ළමයි බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් මෙන්න මේ ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරිද? හොඳට අහන්න. මොකද්ද? බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත නම් අනිවාර්යෙන්ම ඒ බල දෙක මොකද වෙන්න ඕනේ? බල දෙක විශාලත්වයේ සමාන විය යුතුයි. හරි? බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතුයි. අනිත් එක දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. කර්තවගත විශාලත්වයේ සමාන වෙන්න ඕනේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. අනිත් එක තමයි ඒක රේඛීය වෙන්න ඕනේ. හරි. ඒක රේඛීය විය යුතුයි. ඒකත් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. හිතන්න ඒක රේඛී නැතුව නිකන් මෙහෙම තිබ්බනම් එහෙම මොකද වෙන්නේ? මෙතන බලයේ ඌර්ණයක් ඇති වෙනවනේ. බලයේ යුක්තියක් හෝ බලයේ ඌර්ණයක් ඇති වෙන්න පුළුවන්. එතකොට සමතුලිත වෙන්නේ නැහැ නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? ඒක රේඛීය වෙන්නත්. මෙතන මෙන්න මේ තුන අනිවාර්යයෙන්ම වෙන්න ඕන දේවල්.
විශාලත්වය සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ සහ ඒක රේඛීය වෙන්න ඕන කියන එක. හරි. ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. ඊළඟට අපිට අනිත් එක තමයි බල තුනක් කියලා තියෙන්නේ. හරි. බල තුනක් කියලා තියෙන්නේ. එතකොට බල තුනක් යටතේ හරි. බල තුනක් යටතේ සමතුලිතතාවය. එතන බල තුනක් යටතේ සමතුලිත වෙනවා ළමයි අනිවාර්යයෙන්ම ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. හරි. බල තුනක් යටතේ ගත්තොත් ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි බල දෙකක් යටතේ සමතුලිතතාව බල තුනක් යටතේ සමතුලිතතාවයේදී අපිට පුළුවන් මේ බල තුන සමාන්තර වෙන්න පුළුවන් එකින් එකට. බල තුන වෙන වෙනම සමාන්තර වෙන්න පුළුවන්. අනිත් එක තමයි බල තුන මෙහෙම ආනත වෙන්න පුළුවන්. ආනත වෙන්න පුළුවන්. ତୁରେ මේ දෙකට කරුණු කරුණු තියෙන පොඩ්ඩක් වෙනස්. හරි. දැන් බල හිතන්නකෝ දැන් මේක විසඳ ගන්නවා. මුලින්ම සමාන්තර බල ටිකක් තියෙනකොට හරි සමාන්තර බල ටිකක් තියෙනවා සමාන්තර බල ටිකක් තියෙනකොට හරිද අනිවාර්යයෙන්ම පළවෙනි කාරණේ දැන් මොකද්ද බල ටික අනිවාර්යයෙන් සමාන්තර වෙන්න ඕනේ බල තුනම එකින් එකට සමාන්තර හරිද බල තුනම එකින් එකට මොනවද වෙන්න ඕනද සමාන්තර වෙන්න ඕනේ ඊළඟට අනිත් කාරණේ තමයි බල තුනම සමාන්තර විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ ඒක රේඛීය වෙන්න ඕනේ හරි බල දෙකක සම්ප්‍රයුක්තය ඉතිරි බල දෙකේ විශාලත්වයට හරි බල දෙකේ සම්ප්‍රයුක්තය ඉතිරි බලයේ හරි ඉතිරි බලයේ විශාලත්වයට සමාන විය යුතුයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි ඒක රේඛීය විය යුතුයි හරි ඉලියා ගන්නද විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන එක රේඛීය වෙන්න ඕනේ. කවුද? මොකක් හරි බල දෙක සම්ප්‍රයුක්ත ඉතිරි බලයට. පැහැදිලි දෙයක. හරි. ඒ තමයි බල තුනක් සමාන්තරව තියෙනකොට. එහෙනම් බල තුනක් ආනතව තියෙනකොට. ආනතව තියෙනකොට වෙන්න ඕන දේ තමයි හරිද? මේ බල තුන අනිවාර්යෙන්ම ඒක රේඛීය වෙන්න ඕනේ. හරි. ඒක රේඛීය විය යුතුයි. අනිවාර්යෙන් බල තුන මොනවද වෙන්න ඕනේ? මෙහෙම පුළුවන් ඒ විදිහට හරි ඒක තමයි සාමාන්‍යයෙන් ගන්න තියෙන දේ හරි දැන් කතා කරමු මේ ගුරුත්ව කේන්ද්‍රය ගැන හරි ගුරුත්ව කේන්ද්‍රය උතර දැන් මම මේ දාණය වල අමතරව ඔකරණ ඒවා තියෙනවා නම් මෙන්න මේවත් දාගන්න හොදේ මම ක්ලාස් වල කේ ක්ලාස් වල එක එක ගුරුතුමා එක එක දේවල් කියනවා වැඩගත් දේවල් එතකොට එක්කෝ වල පාස් පස් කරලා ගාගත්ත අලුත් කරුණු තියෙනවා නම් ඒවත් මේවට දාගන්න බර එක් එක් මේ පදාර්ථයේ සෑදලා තියෙන අංශු වල එක් එක් බර හරිද එක් එක් අංශු වල බර තියෙන අර පොදු ලක්ෂය වගේ ඒ බලවල තියෙන පොදු ලක්ෂය තමයි මොකක් කියලා කියන්නේ දැන් මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය නැත්තම් G කියලා අපි හඳුන්වනවා
මොකක්ද වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය කියන එක අපි නිකන් හිතන්නකෝ නිකන් අසම يعني අසමිතික එකක් තියෙනවා කියලා. ඒත් අසමිතික එකක් නම් සාමාන්‍ය මොකද අපි කරන්නේ? මෙහෙම අපි එක තැනකින් ඔහම අරගෙන මම ගැට ගහලා එල්ලනවා. හරිද? මම එල්ලලා යාගේ සිලස් රේ ගහම ඇඳ ගන්නවා. ඊපස්සේ මම මේකම තව තැනකින් ඔහම එල්ලනවා. මම එල්ලෙන්නේ නැහැ මෙහෙම. මෙතන අරගෙන ආයි මෙහෙම එල්ල. එල්ලුවම මොකද? එයාගේ තුන් සිලස් රේ ගාවක් තියෙනවානේ. තුරන්නේ සිලස් රේඛා දෙකම කැපෙන තැනක් තියෙනවනේ. ඔන්න කැපෙන තැන සාමාන්‍යයෙන් අපි ඝන පැටිකල් එකක් විතර කරලා ගන්නෙ. ඔය ඉර තමයි මොකක් හරි ගුරුත්ව කේන්ද්‍රය මොකක් හරි අසමතුල අසමමිතික වස්තු ගුරුත්ව කේන්ද්‍රය ගැට සාමාන්‍යයෙන් ඔය විදියට. දැන් සාමාන්‍යයෙන් අපි වෘත්තයක ඍජු කෝණාශ්‍රයක එතකොට ත්‍රිකෝණයක ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් දන්නවන්නේ. ඒත් මේ වගේ දේවල් මේවම ආශ්‍රයෙන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම අපිට මේ වගේ දේවල් වලට සාමාන්‍ය ත්‍රිකෝණයක නම් කොයි දෙකට එකන උපාදර තමයි බෙදෙන්නේ. එතකොට අපි සමදශ්‍රේක ගත්තොත් හරි මැද්දි නේ. එතකොට වෘත්තයක් ගත්තොත් වෘත්තාකාර තලයක වගේ ගත්තොත් හරි මැද්දි, ගෝලයක හරි මැද්දි, සිලින්ඩරයක හරි මැද්දි. මේ විදිහට. එතකොට අපිට මේ වගේ දේවල් වලින් හිම ගන්න පුළුවන්. දැන් අසමතුලිත කියන අසමමිතික එකක් තිබ්බොත්, අසමමිතික වස්තුවක් තිබ්බොත් අපි මේ විදිහට තමයි ගුරුත්ව කේන්ද්‍රේ ගන්න වෙන්නේ. එතකොට අපිට පළක් මේ ගණන් වලදීම ගොඩාක් තියෙන එකක් තමයි මේ විදිහට මෙහෙම ලක්ෂීය වස්තු දෙනවා M1 M2 කියලා මේගොල්ලන්ගේ මේ ගුරුත්වය නිසා ස්කන්ධ කේන්ද්‍රය කියලා අපි කියනවා. ස්කන්ධ කේන්ද්‍රය කියන්නේ මුළු ස්කන්ධේ ක්‍රියා කරන ලක්ෂය, ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මුළු බර ක්‍රියා කරන ලක්ෂය. සාමාන්‍යයෙන් ඕනම් ගොඩක් වස්තු වල දෙකම එකම වෙනවා. හරි. ඒ දෙකම එකම වෙනවා ගොඩක් වෙලාවට. හැම වෙලේම නෙමෙයි ගොඩක් වෙලාවට. හරි. එතකොට මම ගත්තොත් මේකේ හරි මේකේ ගුරුත්ව කේන්ද්‍රය වෙන්නකෝ සාමාන්‍යයෙන් හරිද? මෙම ලක්ෂීය වස්තු දෙක සාමාන්‍යයෙන් ගුරුත්ව කේන්ද්‍රයේ පවතින්නේ මේ ලක්ෂ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවානේ. මෙයාගේ G1 කියලා මම ගන්නවා. මෙයාගේ G2 කියලා ගන්නවා. ඒ ගුරුත්ව කේන්ද්‍ර දෙක අතරේ කොහේ හරි තැනක තමයි සඵල ගුරුත්ව කේන්ද්‍රය කියන එකනා තියෙන්නේ G. ඒතර මෙයාගේ අපි ගත්තොත් M1G, මෙයාගේ M2G නම් මේ M1 දන M2 හරි M1 දන M2G කියන එකනා තියෙන්නේ මේ ගුරුත්ව කේන්ද්‍ර දෙක හරි කොහේ හරි තැනක හරි මැද්ද වෙන්නත් පුළුවන්. හරි මැද්ද වෙනවා නම් මොකද මේ බර දෙක සමානයි. හරි. එහෙම නැත්තම් ඔවම තියෙතොර සාමාන්‍යයෙන් හිතන්න ගුරුත්ව කේන්ද්‍රය සාමාන්‍යයෙන් පවතින්නේ මේ විශාල බල ටිකක් වාසි. හිතන්න මම M1 කියලා කියනවා විශාලයි කියලා ගත්ත කියලා M2 ට වඩා. එතකොට මේම විශාල බලයේ පැත්තරින් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හරිද? ඉතින් අපිට මේකෙත් අර මොකද්ද? ඝූර්ණ මූලධර්මය භාවිතා කරලා මේ XY සහ M1 M2 කියන අනුපාතය ගන්න පුළුවන්. එතකොට M1 බෙදීම M2 සමානයි කවුද? Y බෙදීම X. M1 එක ඉන්න හැම වෙලේම කතරට එන්නේ. M1 එක ඉන්නේ Y. M1 එක ඉන්නේ Y. M2 එක ඉන්නේ X. M2 එක ඉන්නේ X. එබ්බිට. ත්‍රෝතන ඔය විදිහම ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගන්න විදිහ. හරි. ඔම කතරට යන්නේ හොඳේ. ඒතර මේක පොඩ්ඩක් හොඳට නෝට් කරලා තියාගන්න සාමාන්‍යයෙන් අපිට ගන්න තියෙන විදිහ. ඒතර ගොඩාක් අපිට පළක් මම වස්තු පද්ධතිය ගන්න. හරි පළකට මොම අසමමිතික වස්තු හැම දෙනවා. නිකන් මේ වගේ මම අර දාලා තියෙන පේපර් එකේ හරි ගෲප් එකක් මම දාලා තියෙන පේපර් එකක් ඒකෙත් මොකද්ද? මේ විදිහට තියෙනවා. ඒතර මේක දැන් පොද කරන්නේ මේවක් සාමාන්‍යයෙන් දුන්නාම මම කරන්න හදන බලාගමු. මේවක් සාමාන්‍යයෙන් දුන්නාම අපි මෙයාව දන්න සමමිතිකේම වෙනුවට කඩා ගන්න. හරි සමමිතිකේමට කඩා ගන්න. දැන් මෙතන ගත්තොත් මේක ඍජු කෝණාශ්‍රයක් මෙතන ඍජු කෝණාශ්‍රයක් මේ ඍජු කෝණාශ්‍රයෙන් අපි දන්න මොකක්ද? හරි මැද්ද තමයි වෘත්ත කේන්ද්‍රයේ ජීවන්තය. මෙයාගේ තියෙන්නේ හරි මැද්ද G2. එතකොට මෙයාගේ මොකක්ද? ස්කන්ධය M1 දන්නවා, ස්කන්ධය M2 දන්නවා. එතකොට අනිවාර්යෙන්ම මේ වෘත්ත කේන්ද්‍ර දෙක යා කරන රේඛාවේ තැනක තමයි මොකද්ද? සඵල G එක තියෙන්න ඕනේ. හරිද? සඵල G එක තියෙන්න ඕනේ. එතකොට අපි ගත්තොත් මේ දිර මොකක් හරි X කියලා, මේ දිර මොකක් හරි Y කියලා. එතකොට X බෙදීම Y සමානයි නේද? x එක ඉන්න හැම වෙලේම අනිත් පැත්තේ එක්කනානේ m2 m2 බෙදීම m1 පැත්තටම ගන්න පුළුවන්. ඒ තරේ විදියට එහෙම. ඒත් මෙයාගේ ස්කන්ධය ගොඩක් විශාලයි නම් මේ ජීව පොදේ ගොඩක් මේ g1 පැත්තට ටිකක් ලං වෙලා තියෙනවා. හරි. ඒත් අපිට ගොඩක් කරන්න හරියටම හොයන්න කියන්නේ නැහැ නිකන්. දල වශයෙන් කොහෙද තියෙන්නේ කියලා හොයන්න තියෙන්නේ. ඒතර මේ වගේ එකක් පොඩ්ඩක් වැදගත් වෙනවා ඔය වගේ තැන් වලදී. හරි. ඊට පස්සේ අපිට නෝ මේ මොකක් හරි ගුරුත්ව කේන්ද්‍රයක චලිතය එහෙම. ඊට පස්සේ මම කරන්න එනවා. මේක ගොඩ ලියා ගන්න වීඩියෝ පෝස්ට් කරලා එහෙම ලියා ගන්න හොඳේ. එතකොට වෙලක් වෙලාවට එනවා
එන මෙහෙම මෙම් වස්තු පද්‍යකම තියෙනවා මෙයා m1 මෙයා m2 මේ ගුරුත්වකේන්ද්‍රය මෙතන කියලා g හරිද ගුරුත්වකෙන් g එතකොට මම මේ ගුරුත්වකේන්ද්‍රයට මෙහෙම බලයක් දෙනවා f කියලා ගුරුත්වකේන්ද්‍රයට බලයක් දෙනවා එතකොට මෙහෙම බලයක් දෙනවා මොකද වෙන්නේ හරිද ගුරුත්වකේන්ද්‍රයට හරි ගුරුත්වකේන්ද්‍රයට බලයක් ලබා දුන් විට මොකද වෙන්නේ ගුරුත්වකේන්ද්‍රයට බලයක් කොහොම ලබා දුන්නාම මේ වස්තු පද්ධතියේ චලනය වෙන්නේ කොහොමද රේඛීයව මෙන්න මේ මොකද්ද මේ ගුරුත්වකේන්ද්‍රය රේඛීය මාර්ගය තමයි චලිත වෙන්නේ හරිද ගුරුත්වකේන්ද්‍රයට බලයක් ලබා දුන් විට හරිද ගුරුත්වකේන්ද්‍රය රේඛීය පතයක ගමන් කරයි ත්‍රමයන් කුත් භ්‍රමණය වෙන්නේ එහෙම මොකුත් නැහැ හරිද මේ වස්තු පද්ධතියක් තියෙනවා එයයි ගුරුත්වකේන්ද්‍රයට බලයක් දුනොත් මොකද වෙන්නේ මේ වස්තු පද්ධතියම ගුරුත්වකේන්ද්‍රය වෙනසක් වෙන්නේ නැතුව මෙන්න මේ රේඛීය මාර්ගය දිගේ කොහොමද ගමන් කරන්නේ මේ පද්ධතිය තෝම රේඛීය මාර්ගය දිගේ කොහොමද ගමන් කරන්නේ ඊට පස්සේ හරිද ඊට පස්සේ මේ m1 m2 කියලා මොනවද තියෙනවා දැන් ගුරුත්වකේන්ද්‍රය තියෙන මෙතන මම බලය දෙනවා නිකන් කුඩි ඒත් බලය මම උඩින් දුන්නොත් එහෙම හරිද මේ වස්තුව කැරකේ ඇත්තන ගුරුත්වකේන්ද්‍රය නෙමෙයි තියෙන්නේ ඒක ගුරුත්වකේන්ද්‍රයට නැතුව දුන්නාට පස්සේ මේ ගුරුත්වකේන්ද්‍රය නම් හැබැයි රේඛීය පතේ ගමන් කරනවා. හැබැයි වස්තුව මොකද වෙන්නේ? මේ විදිහට නිකම් භ්‍රමණයකුත් දක්වනවා. එතකොට ඇත්තටම මෙයාට කරොත් මොකද වෙන්නේ? මේක නම් තියෙන්නේ රේඛීය චලිතයක් පමණයි. රේඛීය චලිතයක් පමණක් ඇත. එතකොට මේක මොකද වෙන්නේ? රේඛීය චලිතයක් විතරයි තියෙන්නේ. මෙයාගේ රේඛීය චලිතයට අමතරව තව භ්‍රමණ චලිතයක්ත් තියෙනවා. එතකොට රේඛීය චලිතයක් हाँ ब्रह्मन चलते या ऐसे रेखा चलते कुत्ते ना ब्रह्मन चलते कुत्ते है भाई मैं गुरुत्व केंद्र मार्ग है एक रेखी है भाई गुरुत्व केंद्र चलित है मुझे रेखी है भाई है गुरुत्व केंद्र एक रेखी है भाई इधर बस से दो बार में सामान्य वो तो ना तीन अड़ी හරි මම දැන් අර මේ අපේ ෆිසික්ස් කුප්පිය කියන channel මේකට මේ group එකට මම දාලා තියෙනවා මේ කුප්පිය හතර කියලා මේ PDF එක paper එකේ ඒකේ මේ හත් වෙනි ප්‍රශ්න දෙකෙන් 2014 11 ප්‍රශ්න. එතකොට මේ ඔයගොල්ලන්ට කරපු දේවල් වලින් ඒක ඔයාලට කරන්න පුළුවන්. එතකොට උත්තර සාමාන්‍ය තියෙනවා පාස් papers වලනේ. එතකොට edit කරන්න. දැන් මම මේ ටිකේ ඉතුරු MCQs වල මම උත්තර ටික දෙන්නම්. හරිද? MCQ උත්තර දෙන්නම්. ඒතරම මේ කරපු දේවල් ටිකම තමයි ළමයි තියෙන්නේ. කිසි වෙනසක් නැහැ මුකුත්. ඒතරම උත්තර ටික මම ඔයාලට දෙන්නම්. හරිද? ඒතර කුප්පිය හරි කුප්පිය හතරේ ඒතර පළවෙනි එකේ සාමාන්‍යයෙන් තියෙන්නේ හරිද? පළවෙනි එකේ සාමාන්‍යයෙන් තියෙන්නේ පළවෙනි එකට තියෙන්නේ මොකද්ද? රූපේ වෙන්ව ඇති ABC යන ස්කන්ධ තුනක් තිරස් හරස් දඬු මගින් එල්ලා ඇත. එක් එක් දණ්ඩේ ස්කන්ධ රසගාය හරියක AB සොරේ හි ස්කන්ධය හයක් නම් B සහ C වල ස්කන්ධ අපෙන් අහන මොනවද? ඒතකොට ඒ වලට 6 දාන්න ඕගොල්ලෝ. 6 දාලා ඒක බර මොකද? ඉතින් බර මාක් කර. හරි පණිකන්දල වෙනවන ඔයගලන්ට. ඒතර මෙතන A ත්‍රේ වල තියෙන 60 නිව්ටන්. හරි ඔය විදිහට. හරි මෙතන ඊට පස්සේ මොකක් හරි මං ගන්නම් මෙතන මොකක් හරි M1G මෙතන මොකක් හරි M2G. එතකොට මෙතන X මෙතන 3x මෙතන y මෙතන 3y වගේ මනුපාතයට ඔක්කොම දීලා තියෙනවා කරදරයක් නැහැ එතකොට හරි එතකොට මම ගත්තොත් නිකන් මේ ලක්ෂය වලද මේක සමතුලිතයෙන් නම් සමතුලිතය කියන්නේ අනිවාර්යයෙන් මොකද වෙන්නේ හරි අනිවාර්යයෙන් මොකද වෙන්නේ මේ මොකක් ලක්ෂයක් වටා ගුණනත් බිඳුව සම්පූර්ණ බලෙත් බිඳුව වෙන්න බෑනේ එතකොට දැන් ගත්තොත් මම ගත්තොත් මේ ලක්ෂය වටා ගුණන හරි මේ ලක්ෂය වටා මම ගුණන ගත්තොත් අනිවාර්යයෙන් ගුණන බිඳුවක් වෙන්න බෑනේ සමතුලිත නිසා. එතකොට අපි ගත්තොත් මෙතන කවුද? m2g වැඩි කිරීම 3y සමානයි m1g වැඩි කිරීම y. එතකොට අර m2 බෙදීම m1 සමානයි 1 බෙදීම 3ක් කියලා අපිටම ගත්තා. ඊට පස්සේ මෙතන අපි ගත්තොත් බලන්න. දැන් මෙතන දැන් මෙතන මේ ගොල්ලන් ගුරුත්වකේන්ද්‍රය තියෙන්නේ. එතකොට මේ දෙන්නගේ මේකට තමයි 15 දෙන්නේ. m1 ධන m2g
එතකොට දැන් මම ගන්නවා මේ වටා. මෙතන මම ගන්නවා p කියලා මම ගන්නවා p වටා. එතකොට p වටා ගද්දි මොකද වෙන්නේ? හරි? p වටා ගද්දි 60 වැඩි කිරීම x සමානයි මෙතන කවුද? දැන් මේකද? දැන් මේක නෑ දැන් හොඳින්. ඒක වෙනකොට මෙයා ඉන්නේ. හරි? m1 ධන m2 වතාවක් g වැඩි කිරීම 3x. එතකොට g ගැන තමයි 10 න් තමයි නේ විදුර කපලා දාන්න. එතකොට කවුද? 6x සමානයි මෙතන තොර x x උත් කපලා යනවා. එතකොට 6 සමානයි 3i m1 ධන m2 කියලා අපිට හම්බ වෙනවා. ඊට පස්සේ 3i m2 අපිට තුන මෙතන පුළුවන් මෙතන. කීය? 3 වරක් 1යි 3 වරක් 2යි. එතකොට m1 ධන m2 සමානයි 2. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන මම m1 උක්ත කරොත් m1 සමානයි කවුද? 3i m2 වෙනවන්නේ. එතකොට යාම මෙතන දැම්මොත් එහෙම කවුද? m1 උට 3i m2 දැම්මොත් මෙතන 4i m2 සමානයි 2යි. එතකොට බෙදුවයින් පස්සේ කීයද? m2 සමානයි 0.5යි. හරි? m2 සමානයි 0.5යි. එහෙනම් m1 m1 සමානයි කියන්නේ m1 සමානයි 1.5යි 3 වෙනි කරොත් 0.5 1.5 ତୁ ଉତ୍ତରයන් කීයද? ତୁରයන් අපිට 2 ගන්න පුළුවන් නේ. ତୁରයන්ක 2. හරි. ତୁର 2 ଟା ଉତ୍ତରයේ 2. ତୁର ଏଇ ବିଷୟ අපිට කරන්න පුළුවන් මොකද්ද? දෙවෙනි එකක් කරන්න පුළුවන්. දැන් දෙවෙනි එක යන තියෙන මොකද්ද? අර එල්ලපු එකක් නේ. හරි. ତୁର එල්ලපු එකක් නේ. ତୁର ඒකේ සාමාන්‍යයෙන් කීයද අපිට ଉତ୍ତରයේ මෙතන ගන්න පුළුවන් කීයක් කියලාද? ගොනි ඇඳලා බලන්න ඕනේ. එහෙම ඇඳලා හරි මම ඇඳලා බලන්නකො ඇඳලා බලුවොත් කොහමද ඔයාලට එන්නේ හරි එතකොට මේ මේකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන මම එක එක ගුරුත්ව කේන්ද්‍ර ගන්න වෙනවා නේද හරිද එතකොට දැන් මේක g1 මේක g2 මේක g3 අපි ඒව දන්නවනේ හරිද එතකොට අනිවාර්යෙන් දැන් මෙහෙම දැන් මේ ගුරුත්ව කේන්ද්‍ර කිහිපයක් තියෙනකොට ළමයි ගන්න දෙන්නේ කි ගුරුත්ව කේන්ද්‍ර ඒක ලේසි නේ අපිට දැන් මේ දෙන්නගේ ස්කන්ධ එකක් සමාන එහෙනම් හරි මැද තමයි ඇති වෙන්න ඕනේ. මේතර මේ දෙන්නයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙතන. G1 G0 කියලා මම ගත්තා. දෙන්නෙක් එකක් ඔන්න ගත්තා. ඊපස්සේ ආයෙ ගන්න මෙයාගේ මෙයාගේ. දැන් මෙයාගේ මෙයා ගත්තොත් එහෙම මේ ස්කන්ධය වගේ දෙගුණයක් නේ මෙතන තියෙන්නේ. ඒතර මෙතන 2m වගේ. මෙතන m වගේ තියෙන. ඇයි? මේ දණු දෙකේම ගුරුත්ව කේන්ද්‍රය මම මෙතන කියලා කියන්නේ. එහෙනම් මෙයායෙම නම් මෙතන 2m වෙන්න බෑනේ ගුරුත්ව කේන්ද්‍රය. මෙතනයි මෙහෙනම් තොර මෙතන ගත්තොත් එහෙම මෙයා ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොහොමද පොඩ්ඩක් හරි මැද්ද නෙමෙයි මෙහාට වෙන්නේ මං කියන්නේ වැඩි එක්කෙනා පැත්තට ගුරුත්ව කේන්ද්‍රය නැඹුරු වෙනවා කියලා නේද ඒකට සාමාන්‍ය මෙන්න මේ වගේ එකක් යන එකක් ඕන වෙන්න එතකොට අපි ගත්තොත් එහෙම උත්තරේ කීය වගේ තියෙන එතන උත්තරේ 2 වගේ තියෙන්නේ නේ 2 වගේ අපිට ලේසියෙන් ගන්න ඕනේ ඇඳලා බලන්න ඕනේ ඇඳලා බලුවොත් ඕන ඇත්තටම කෝරූප 1 වගේ තමයි ඇඳලා බලුවොත් පොඩ්ඩක් තේරෙයි මේ රේඛාව පොඩ මෙහෙන් යන්න ඕනේ කියන්නේ මෙහෙන් නෙමෙයි මෙහෙන් යන්න ඕනේ තේරෙයි මේ රේඛාව මෙහෙන් කියන්නේ මේ සිරස් රේඛාව මෙහෙන් යන්න බෑ මෙහෙන් යන්න ඕනේ ඒකෙත් පළවෙනි එක ටිකක් වැඩි කියන්නේ මෙහෙන්ම ගිහලා තියෙනවා එතකොට මේකට පොඩ්ඩක් මේ පොඩ ඇඳලා බලුවම මුලින්ම තේරෙනවා හරි ඊපස්සේ උත්තරය තුන්වෙනි එකට උත්තරේ තුන්වෙනි උත්තරේ නම් මොකද්ද තුන්වෙනි උත්තරේ නම් ඒක ඇඳලා බලන්න සාමාන්‍ය කීයද උත්තරේ ඉන්නේ ඔතන b වගේ නේ දෙවෙනි එකට තුමේ උත්තරේ b එන්නේ. ඉතින් හතර වෙලිය. හතරේ මොකක්ද කියන්නේ? හතරෙත් මම තර්ක කියන්න ඕගලන්ට ඒකාකාර රූපය දැක්කන පරිදි r සහ ස්කන්ධ m වූ වෘත්තාකාර කාසියක් m ගැට්ටක ස්පර්ශණය තබා ඇත. කාසිය ගැට්ටේ මුරට ඇදීම සඳහා අවශ්‍ය තිලස් බලය f හි අවමගය වන්නේ කියලා අපි අහනවා. ඒක මොකද කරන්නේ? ඒක දිලාමයි මේ ගැට්ටෙන් ලාභ උස්සල ගන්න eBay නේ. උතල උස්සල ගද්දී හරිද? උස්සලා ගද්දි මෙහෙම මේ ගැට්ටෙන් හරි එතන මෙතන මේ උසත් r කියලා ගන්නවා මේ උසත් r එතන මෙතනින් තමයි මොකද්ද අපි මෙහෙම f බලය දෙන්නේ හරි f බලය දෙන්නේ මොකම එතන මෙහෙම f බලය දීලා දැන් මේ මෙයා වටාන පිටින් ගුණයක් ගන්නවා වගේ නේද එතන මෙතන මොම අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් තියෙනවා මොකද්ද මෙතන ස්පර්ශ වෙන නිසා හරි ස්පර්ශ වෙන නිසා අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් තියෙනවා මෙතන මෙයාගේ mg බරක් තියෙනවා හරි mg බරක් තියෙනවා. එතකොට දැන් මෙහෙන් මෙහෙම අදිද්දි හරිද? මෙහෙන් මෙහෙම අදිද්දි මේ ගැට්ටෙන් උම ඉස්සරව නේද? මෙන්න මෙතන ස්පර්ශ වෙලා කියන එකෙන් උම ඉස්සරව නේද? එතකොට එහෙම ඉස්සරම නම් අනිවාර්යෙන්ම r නෝට් සමානයි කියක් වෙන්න ඕනේ. බිඳුවක් වෙන්න ඕනේ. නෝට් වල තර්කේ. r නෝට් සමානයි බිඳුවක් වෙන්න ඕනේ. මොකද මෙතන ස්පර්ශයෙන් ගිලිහෙනවා. ඉස් ගැට්ටෙන් ඉස්සෙ. එතකොට
ඊළඟ ගන්න ඕනේ මොකද්ද? අපි දැන් කවුරු වටද මේක ගූර්ණ ගන්න ඕනේ කියලා. දැන් මෙයා මෙහෙට අදිදි ළමයි මෙයා කැරගෙන නිකන් මේ ලක්ෂ්‍ය වටා නේද? මෙයා වටා නේද? ඔබ ඇද්දොත් මේ ඔහොමනේ කැරකේ. ඒතර මෙයා වටා තමයි කැරකේ. ඒතර මං ගන්නවා මෙන්න මේ ලක්ෂ්‍ය වටා ගූර්ණ. කොහොමද? F වැඩි කිරීම R සමානයි. MG වැඩි කිරීම ඒත් R නේ. ඒ දුර R මේ දුරත් R මේ දුරත් ඒකට R ඩක් කපලා යනවා. එහෙනම් F සමානයි නෝ. ඉතින් බලට සමාන බලයක් දුන්නොත් තමයි මේක අපිට මොනව කරන්න පුළුවන්. ගණවල දාන්න පුළුවන්. එහෙනම් මොකද උත්තරය අංක කීයද? උත්තරය අංක 3 කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟ පහ. පහ නම් හොඳට ඔයගොල්ලෝ බලන්න හොඳයි. පහට එන උත්තරය කීයද? පහට එන උත්තරය අංක අපිට එන්නේ නම් 5. එතකොට P වගේ දැන් තමයි. එතකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඒ රූපේ හැම ඇඳලා එක බලන්න හරිද? රූපේ මැදල එක බලන්න. එරවට පස්සේ ඔයගොල්ලන්ට උත්තරේ පහ කියලා හම්බේ T වගේ දැන් තමයි දැන් තියෙන්න ඕන. හරි. ඊළඟට 6 ප්‍රශ්න වලට කරන්න දෙයක් අමාරුයි. එතන මොකද මේ ප්‍රත්‍යස්ථාන් පොඩ්ඩක් එනවා. ප්‍රත්‍යස්ථාන් පුරණ එක කරන්න ඕන. මම කදේ කරන්න යන්නේ නැහැ. අද දවස් 14 රචනා ප්‍රශ්න මම දාලා තියෙනවා. ඒගොල්ල කරන්න එක උත්තරේ තියෙනවනේ. මාක් කරේ බැරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන්ම ගෲප් එකෙත් මම මගේ නම්බර් එක දාලා තියෙනවා. නම්බර් එකට මැසේජ් එකක් හරි නැත්නම් YouTube channel එකේ පහළින් comment box එකේ comment එක අනිවාර්යෙන් දාන්න. ඒක මම ඒවා දැන් හිතන්න මේක කොරන කාට බෑ කියලා කිව්වොත් අනිවාර්යෙන්ම ඒක සාකච්ඡා කරනවා. හරි කොයි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් මේ ප්‍රශ්නෙත් එක්ක මට කියන්න. හරි. හරි. ඒතර අපි අදට නවත්තමු මේක. වීඩියෝ එක. ඒතර මම ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න ඕන මොකද්ද? කාර්ය ශක්තිය ක්ෂමතාව. ඒතර මම ඉක්මනට මේ වීඩියෝ එකත් එක්කම upload කරනවා. Subscribe කරන්න නම් subscribe කරන්න. අපේ physics group එකේ group එකට සම්බන්ධ ඒකට සම්බන්ධ වෙන්න. ඒතර ඒකෙදි මම ගොඩාක් ඔය 2020 ළමයින්ට එහෙම මේ දැන් මේ කරගෙන යන පාඩම් වල ඒ අදාළ දේවල් දානවා. ඒතර ඔයගලන්ට ඒවට සහභාගී වෙන්න පුළුවන් නොමිලේම. හරි. ඒතර දීර්ඝ කාලීන සම්බන්ධ වෙන තමයි fee එකක් එහෙම ගෙවන්න ඕන. නැත්තම් එදිනදාට මම කල් වලන පාඩමක් හරි අමාරුවක් තිබ්බොත් මගේ class එකට සම්බන්ධලා ඒක කරගන්න පුළුවන්. ඒතකොට ඒක නිසා ඔයගොල්ලෝ මොකද්ද? join වෙලා ඉන්න කෝකටත් මොකද්ද? Facebook group එකට channel එක subscribe කරලා දාගන්න. හරි එහෙනම් අපි දැන් නවත්තමු. කාර්ය ශක්තිය ක්ෂමතාව කැලේ ඉන්නට අපි හම්බෙමු.